තරබාරුව හිස රදයක්ද ඔබේ සිහිනයේ කෙට්ටුවීමද දියවැඩියාවෙන් සහ කොලෙස්ටරෝල් තත්ත්වෙන් පෙළෙනවද මෙන්න ඔබට විසඳුම සිලෝන් සිනමන් ඩ්‍රින්ක් මිල රුපියල් 650ක් පමණයි අදම ඇනෝම් කරන්න 0.71 318 41 56 අංකයට අමතන්න අයිබෝන් මම මාළඹේ සුසල ආරම්පාර වෙදගෙදර වෙද මහත්මයා ලංකාවේදී අපිට විවිධ වූ දේවල් දකින්න ලැබෙනවා ආහාරයට සුදුසු සහ ආහාරයට නොසුදුසු කියලා විශේෂයෙන්ම අපේ නොදැනුවත්කම නිසා තමයි බොහෝ වෙලාවට අපිට මේ වගේ දේවල් වලට මුණ පාන සිද්ධ වෙන්නේ දන්න කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා ආහාරයට ගතියුතු මොනවද ආහාරයට නොගතියුතු මොනවද කියලා සමහර කෙනෙක් දන්නවා අපිට හැදෙන ලෙඩ රෝග වලින් බේරෙන්න නම් අපේ මේ වටපිටාවේ තියෙන දේවල් අපිට ඉවහල් වෙනවා කියන එක අපි ඒවෙන් ඈත් වෙන්න අපේ ජීවිතේට හොඳ සෞඛ්‍ය පුරුදු ශරීරයේ නිරෝගීමත්ව තබා ගැනීමෙත් තියෙන හැකියාව ඈත් වෙලා යනවා. එතෙන්දි ඉතාම වැදගත් දෙයක් තමයි කුරුඳු ගහට හිමි වෙන්නේ. කුරුඳු ගහ කිව්වහම කෙනෙක් හිතයි කුරුඳුනේ කියලා. කුරුඳු ඇත්තරම වටිනා වගේම ඉතාමත්ම අගන ඖෂධයක්. ඒ ගැන කියන්නට මම හිතන්නේ ගහ මුළු ගහම ගැන කතා කරන්න ඕනේ. කුරුඳු ඒ තරම් වටිනවා. ඇයි කුරුඳු වැදගත් වෙන්නේ? විශේෂයෙන් අපි කොටස් කොටස් අරගෙන බැලුවොත් අපි හුඟක් දෙනෙකුට ඇති වෙන දෙයක් තමයි අපේ ශරීරයේ හෘද වස්තු ආශ්‍රිතව ඇති වෙන බොහෝ ලෙඩ දුක් කරදර එකක් තමයි අපේ හෘද රෝග අපිට ඇති වෙනවා අපේ කපාටවල සිහින් භාවය ඇති වෙන්න පුළුවන් සමහර ස්නායුවල යම් දුර්වලතාවය ඇති වෙන වගේම සමහර අවස්ථාවල අපේ හෘදයට ගලන රුධිර නාරවල යම් අවහිරතාවයක් ඇති වෙන්න පුළුවන් මේවා නිසා හුඟක් වෙලාවට අපිට වැදගත් වෙන කුරුඳු කුරුඳු ආහාරයට ගන්න ආකාරය ගැන මම දෙවෙනිම කතා කරනවා ප්‍රථමයෙන් මම හිතුවා ඔබට මේ ගැන කිය යුතුයි කියන එක මේ වගේ දේ ගන්නකොට අපිට වැදගත් දේ තමයි අපේ හෘද වස්තු ආරක්ෂා කරන්න මොකද හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය යහපත් තත්වයක නැත්නම් අපේ ජීවත් වෙන්න අපහසුයි මොකද අපි දන්න දෙයක් හෘදේ වැඩ කරනකොට අපි දන්නවා ලබ් ඩබ් කියලා මේක හෘද සද්දය ඇහෙනවා අපිට ඉතින් ඒක රිදම් එක මේකේ පවත්වාගෙන යෑමදී ඉතා වැදගත් ගුණාංගයකට හේතු වෙන දෙයක් තමයි කුරුඳු. ඒ වගේම තමයි අපේ මොලේ ආශ්‍රිතව ඉන්ටර්නල් කැප්සූල් එකේ බොහෝ වෙලාවට ඇති වෙන්නට පුළුවන් අපේ ලේ කැටිගැසීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ රුධිර කැටිගැසීමත් එක්ක පූර්ණ කාලීනව අපේ අංශභාගී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අතයි කකුලයි පණ නැති වෙන්න පුළුවන්. සමහර විට අර්ධකාලීනව මේක සිද්ධ වෙන්න පුළුවන්. අර්ධකාලීනව වෙනවා කියන්නේ සමහර විට අතපය හිරි නමුත් නියමාකාර වැඩ කරන්නේ නැහැ. ලේ කැටිය ඉවත් වෙන්නේ නැහැ නමුත් ශරීරය තුල තියෙනවා. දැන් එහෙම වුණොත් අපිට මේක ඉවත් කරගන්න ඖෂධයක් සොයා ගන්නට වෙනවා. දැන් බොහෝ දෙනෙක් නම් බලාපොරොත්තු වෙන්නේ මේකට ඉක්මනින්ම බටහිර ඖෂධයක් අරගෙන සුවපත් භාවය ලබා ගන්න. නමුත් අපි මේක ඉක්මනින්ම සුවපත් භාවය ලබා ගන්න හේතු වාසනාවන්ත වෙනවා. කුරුඳු කුරුඳු ඒ තරම්ම වැදගත් වෙනවා. ඒ වගේම දියවැඩියාව නොහොත් මධුමේහය අපේ ජීවිතයේ අපි නොදැනුවත්වම මරණය කරාගෙන යන මාවත තමයි දියවැඩියාව. අපි හිතන්නේ නැහැ. කටට රසට ඕන නිසා අපි සීනි පැන් රස ගන්නවා ආහාරයට. නමුත් ඔබ හිතන්න එපා පැන් රස විසාම විතරක් නෙමෙයි දියවැඩියාව හැදෙන්නේ. අග්න්‍යාශය අග්න්‍යාශයේ යුෂ අඩු වුණොත් තමයි අපිට මේ දියවැඩියාව හැදෙන්නේ. ඇයි අග්න්‍යාශයේ යුෂ අඩු වෙන්නේ? එහෙමනම් ඒකට ප්‍රතික්‍රමයක් කළ යුතුයි. ඒ ප්‍රතිකර්මය කිරීමේදී ඉතාම වැදගත් වෙනවා කුරුඳු. ඒ වගේම තමයි අපි දන්න දෙයක් කොලෙස්ටරෝල්. අපි මේදස් කියලා හඳුන්වනවා. මේ මේදේ කොටස් අපේ මේ නාල හරහා සිර වුණොතින් අපි හිතාගන්න බැරි විදිහේ අභාග්‍ය සම්පන්න සිදුවීම් සියල්ලක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ මොකද එක වේලාවකදී සමහර විට හදවත වෙන්න පුළුවන්. සමහර විට මේ මාංශපේශී ආශ්‍රිත පාදවල වෙන්නට පුළුවන්. එහෙම වුණොතින් අපි දන්නවා කකුලේ සමහර විට සල්ලකරම් පවා සිද්ධ කරන්නට වෙනවා අතේ සල්ලකරම් පවා කරන්නට පුළුවන් වෙනවා කොඳුවැට පෙළ ආශ්‍රිතව සුසුම්නාම ආශ්‍රිත මේ තත්ත්වයක් ඇතුණොත් කොන්දෙන් පල්ලෙහා පන නැහැ ඔන්න එතකොට මේ සඳහා ප්‍රතිකර්ම කරන්න වෙනවා මෙවැනි භයානක අනතුරු ගණනාවක් අපිට තියෙනවා මීට අමතරව අපේ ශාරීරික ආශ්‍රිතය ඇතින විශේෂයෙන් මුත්‍රාශය සම්බන්ධව කතා කළත් ඉතා වැදගත් වෙනවා කුරුඳු වලට කුරුඳු ගහේ අපිට අහක දාන දෙයක් නැහැ මම ඊට පෙරත් කිව්වා කුරුඳු කොළ අපි අරගෙන අපි හිතමු සාමාන්‍ය නොදන්න දෙයක් වුණත් අපි දන්නවා ගමේ ගොඩේ පාවිච්චි කරනකොට කුරුඳු අපි කරන්නේ කුරුඳු කොළ ටිකක් අරගෙන අපේ ස්වභාවික ක්‍රමයට කෙසල් ඉදවනවා නම් එහෙම නැත්නම් අපිට පැපොල් ගස් ලැබු ඉදව ගන්න නම් අපිට අඹ ටිකක් ඉදව ගන්න නම්
අපිට කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව කුරුඳු කොළ ටිකක් අරගෙන මේවත් එක්ක එකතු කරලා තිබ්බොතින් මේක දුම වැදුනොතින් දවසෙන් දෙකෙන් මේක ඉක්මනින් ඉදව ගන්න පුළුවන්. මේ හරිම පහසු දේවල්. අපේ වටපිටාවේ තියෙන දේවල්. කුරුඳු නැට්ට අරගෙන මේ නැටි කොටස වේලලා කුඩු කරලා අරගෙන අපිට තේ වගේ බොන්න පුළුවන්. ඉතාමත් අග්‍රගණ්‍යයි. ඉතාම රසයි. ඒ වගේම ගුණයි. විශේෂයෙන්ම සීත කාලේට සීත ප්‍රදේශවල ජීවත් වෙන අයට අපිට සීතල ඔරොත්තු දෙන්න නැත්නම් අපිට ටිකක් පොඩ වෙවුලන්න ගන්නවා. ටිකක් බොහොම අපහසුතාවයකට පත් වෙනවා. ඒ තත්ත්වෙ නැති කරගන්න මේක හේතු වෙනවා. අනිත් කාරණාවල් තමයි කුරුඳුවල තියෙන මේ ගුණය. කුරුඳු ලීය අපි දැන් කුරුඳු පොතු ගැන කතා කරන්න ඉස්සෙල්ලා කුරුඳු ලීය ඉතාමත්ම හොඳ ඖෂධයක් වශයෙන් අපිට යොදා ගන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි අපි විවිධ අවස්ථා සඳහා භාවිතා කරන තෙල් හදා ගන්නවා. තෙල් කියන්නේ ඖෂධීය තෙල් වර්ග හිසට දාන්න වෙන්න පුළුවන් අංශභාගයට වෙන්න පුළුවන් වෙනයම් රෝග තත්ත්වයකට වෙන්න පුළුවන් සාද ගන්න තෙල් නියම මාත්‍රාවෙන් නියමාකාර හදා ගන්න කුරුඳු දරෙන් උපදින ගින්දර ඒ පුළුවන්කමක් තියෙනවා පිරිසුදු භාවය ඇති කරන්න. හොඳම උදාහරණයක් කියන්නම් සාමාන්‍යයෙන් ගෙදර පොල් තෙල් ටිකක් ඉඳව ගන්නවා නම් පොල් ටික ගාලා මේක මිරිකල අරගෙන අපි ලිපේ තියෙන මේක මිරික මේ හොඳට තෙල් බවට පත් කර ගන්නවා. හැබැයි අපි දාන්නේ අනිත් දර නම් අපිට තෙල් හම් වෙන්නේ කහ පාටට. නමුත් ඔබ කරලා බලන්න අපිට පුළුවන්කමක් තියෙනවා මේ කුරුඳු දර ලිපට යොදලා තෙල් හිඳව ගත්තොත් අනිවාර්යයෙන්ම සුදු පාට පොල් තෙල් තමයි හම් වෙන්නේ. ඕනෑම පොල් තැඹිලි පොල් වෙන්න පුළුවන් අනිත් පොල් වර්ග වෙන්න කුන්දිරා වෙන්න පුළුවන් අපි ගන්න කැමරෝ ගන්න ඕනෑම වර්ගයක පොල් වෙන්න පුළුවන්. තෙල් සුදු පාට වෙනවා. ඒකත් ගුණාංගයක්. ඒ වගේම සමහර කසාය සඳහා යොදා ගැනීමේදී කුරුඳු මුල යොදනවා. කුරුඳු මුල හුඟක් වෙලාට යොදන්නේ අභ්‍යන්තරික ඇති වෙන ආමාශය යුෂ සහ සම්බන්ධ වෙන. සමහරට ආමාශය යම් රෝග සඳහාත් විශේෂයෙන් යොදනවා. පිළිකා සඳහාත් මේක යොදා ගන්නවා. පිළිකා සඳහා අතිවිශිෂ්ට ඖෂධයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මොකද ආමාශයේදී ඒ වගේම අපේ කුඩාන්ත්‍ර මහාන්ත්‍රවලදී මේවා කැටි ගැහිලා නැවත පහසු භාවයට පත් කළ බහිස්රාවය පිටත් කළාම අපේ ශරීරයට උරා ගැනීම ශක්තිය ඇති කරනවා. ඒ වගේම ඇතුළතින් ඇතිවෙන ආසාදිත තත්වයන් පිටතින් අපේ ශරීරයට ඇතුළු වෙනවා නම් ඒවා සුවපත් කර ගැනීම හැකියාවක් තියෙනවා. කුරුඳු පොතු. දැන් කුරුඳු පොතු ඉතා වැදගත්. කුරුඳු පොතු වගේම කුරුඳු තෙල්. කුරුඳු තෙල් අපි දන්නවා දත් කැක්කුමක් හැදුනොත් අපි පාවිච්චි කරනවා දතට තියන්න. බැරි වෙලාවත් අපිට සීතලක් කැක්කුමක් ආවොතින් අපේ පපුවේ පොඩ්ඩක් ගානවා. මොකද සීතල කැක්කුම නැති වෙලා යන්න. වේදනා කැක්කුමක් අපහසුවක් ආවොත් පාවිච්චි කරන්න පුළුවන්. වාත අමාරු වාත පිත කපඤ්ඤයම් මාලිනී කරනම් මලං දේහිනෝ දෙහි උච්චතේ කාලේන තත්වියෝගාච්ච පච්චත්තං කර්කතේ බුදේ. දැන් මේ එකක්වත් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. එකක් අසමතුලිත භාවය ඇති වුණොතින් අපි ලෙඩ වෙනවා. එහෙනම් කුරුඳු තෙලුත් ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි කුරුඳු පොතු. කුරුඳු පොතු අපි හැමතිස්සෙම කතා කරනවා වගේ දියවැඩිය රෝගින් සඳහා ඉතාම ප්‍රත්‍යක්ෂයි. මොකද කුරුඳු පොතු ටිකක් අරගෙන මේක කුඩු කරලා තියලා අපිට සාමාන්‍යයෙන් දවසට දෙවරක් විතර තේ එකක් වගේ බොන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය නම් කෑමකට එකතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. සමහර අවස්ථාවලට අපිට මේ දෙකම කරන්න බැරි නම් ඒකට මම උදාහරණයක් කියන්න. සමහර විට කෙනෙක් කැමති නැති වෙන්න පුළුවන් තේ බොන්න. අපි තේ බොන්න කැමති නෑ. අපි තේ බොන්නේ නෑ කියලා කියන්න පුළුවන්. එහෙමනම් අපිට පුළුවන් මීපෙනි පොඩකුත් එක මේක කවලම් කරලා ආහාරයට ගන්න. එතකොට මේක දියවැඩියා රෝගය නිට්ටාවට සුවපත් කරගන්නත් ඒ වගේම අපේ හෘද වස්තුවේ ඇතුළත තියෙන ස්නායු පද්ධතිය යම් දුර්වලතාවය තියෙනවා නම් ඒ වගේම මේදස් කොටස් කැටගැසී තිබෙනවා නම් ඒ කැටගැසී ඇති කොටස් ඉවත් කරගන්න පහසු වෙනවා. කුරුඳු කුරුඳු වලට තව අපිට එකතු කරගත හැකි දේවලුත් තියෙනවා. කුරුඳු විතරක් අපිට ආහාරයට ගන්නීමේ හැකියාවකුත් තියෙනවා. කුරුඳු විතරක් අපිට කුඩු කරලා ගන්නට පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන මේ කුරුඳු කුඩු කිරිල්ලෙත් යම් යම් ක්‍රම තියෙනවා. දැන් පැරණෝ අපේ කලේ නැහැ මේ වගේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා මේ විදිහට කුරුඳු කුඩු කලේ නැහැ. ඒකට කලේ අවවේදාල වේලල අරගෙන මේ ටික ගලක තියලා අඹරලා තමයි ගත්තේ. ඇයි බලාපොරොත්තු වෙනවා සමහර ඖෂධ වර්ග තියෙනවා යකඩත් එක මිශ්‍ර වෙලා ක්‍රියාත්මක වෙනකොට යම් යම් විදිහේ මාත්‍රා වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ශරීරයට බලපාන විදිහ යම් යම් විදිහකින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් කුරුඳු එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන විශිෂ්ට ගුණය තව වැඩි කරගන්න පුළුවන්. අපිට ගලක තියලා මේක කුඩු කරගෙන ඒ විදිහට පාවිච්චි කරනවා නම් මේක අපිට ඕනෑම විදිහකට ගන්න පුළුවන් ආහාරයට. හුඟක් වෙලාවට අපි පුරුදු වෙලා තින්නේ කුරුඳු ආහාරයට ගත්තාට පස්සේ පොත්ත විසි කරලා දාන්න. මම දැන් අපි මිතුම අපි පරිප්පු හොද්දකට මේක එකතු කරලා තිබ්බොත් පරිප්පු ව්‍යංජනයකට මේක එකතු කරලා තිබ්බොත් අපි කරන්නේ පරිප්පු ටික අරගත්තා කුරුඳු පොත්ත විසි කළා. නමුත් අපි පුරුදු වෙන්නට ඕනේ
කුරුඳු මේක විකල හපල ගත්තොත් ඉතාමත්ම හොඳයි. දැන් අපි කතා කළා මධුමේහයට මේක ඉතාම හොඳයි කියලා. තේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. හෘද වස්තුවට මේක පාවිච්චි කරන්න පුළුවන් හෘද රෝග නිවාරණය කරගන්න. දියවැඩියාවට ඉතාමත් හොඳයි. මතක තියාගන්න ඕනේ අපිට ඇස්පෙනීම ඇති කරනවා. ඇසේ කාන්තිමත් භාවය ඇති කරගන්න. අපේ ස්නායු පද්ධතිය ඉතාමත්ම හොඳ තත්වකින් තබා ගන්න. අපි දැන් දන්නවනේ උදේ නැගිට්ටාට පස්සේ ඈලි මෑලි දුබල ගතිය එහෙට මෙහෙට ඇඹරෙන්න පටන් ගන්නවා. අපිට කාර්යාලයක වැඩ කටයුතු කරනකොට වෙන්න පුළුවන්. අපි ටිකක් ස්නායු අඩපණ වේගෙන යනකොට අපි ටිකක් නිදා වැටෙනවා. අපි දැකලා තියෙනවා කාර්යාලවල අපේ නෝනවරු මහත්වරු ටිකක් නිදා ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත්ම හොඳයි. මොකද නැවත ප්‍රබෝධමත් භාවයක් ඇති කර දෙනවා. ශරීරයට පුරාවටම මේක ඉතාමත්ම හොඳයි. විශේෂයෙන්ම අර අපි කතා නොකරපු මාතෘකාව තමයි අපි ගොඩක් දෙනෙක් බය පිළිකාව. පිළිකාවට ඉතා විශිෂ්ටයි. ලෝක සොයා ගැනීම ගොඩක් කරලා තියෙනවා. කුරුඳු ඒ තරම් වටිනවා. කුරුඳු වලට කරන්න බැරි දෙයක් නැහැ. ඒක නිසා ආහාරයට එකතු කරගන්න ඉතාමත්ම හොඳයි. තේ වගේ ගන්න පුළුවන්. ආහාරයට ව්‍යංජන වශයෙන් එකතු කරනකොට ඒකට එකතු කරන කෑලි කුඩු කරලා දැම්මොත් මම හිතන්නේ විසි කළ දානකට වඩා කුරුඳු කුඩු හදලා පාවිච්චි කරනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද අපිට ඒක ආහාරයට එකතු වෙන නිසා ඒකෙන් ගොඩාක් ගුණාංග අපිට ලැබෙනවා. මම හිතන්නේ මේ සියල්ල එකතු කළොත් වැදගත් වේවි හැම කෙනෙකුටම. තරබාරුව හිසරදයක්ද? ඔබේ සිහිනයේ කෙට්ටුවීමද? දියවැඩියාවෙන් සහ කොලෙස්ටරෝල් තත්ත්වෙන් පෙළෙනවද? මෙන්න ඔබට විසඳුම. සීලෝන් සිනමන් ඩ්‍රින්ක් මිල රුපියල් 650ක් පමණයි. අදම ඇනෝම් කරන්න 071-318-4156 අංකයට අමතන්න. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.